මේ වීඩියෝ එකෙන් ඔයාලට විද්‍යුත් රසායනින් පාඩමේ ප්‍රධාන කොටස් වලින් අන්තිම කොටස් ටික කියලා දෙන්න තමයි යන්නේ. ඒකෙත් අපි කලින් වීඩියෝ එකේ ගැල්වානික් කෝෂ ගැන කතා කරලා ඒ හරියට ආවා. දැන් තියෙන්නේ විද්‍යුත් විච්ඡේදී කෝෂ ගැන ඔයාලට කතා කරන්න. හැබැයි इत खाली मटोट की मगे चैनल के ताम सब्सक्राइब कर सब्सक्राइब कर लाइक कर कमेंट वाला मनोद ओडे वगेम मे वगे वीडियो वाला गावट तब तब गिन्न गन्न अमु विद्युत विच्छेद कोश गन कथा करान विद्युत विच्छेदन एक ළමයි අපි කරන්න යන්නේ බලෙන් දෙයක් කරන්න යන්නේ විච්ඡේදනයක් කරන්න යන්නේ කඩන්න යන්නේ හැබැයි ඒ කඩන්නේ මොකක් කරාද විද්‍යුතය හරහා ඒකයි විද්‍යුත් විච්ඡේදනය විද්‍යුතය යොදා කැඩීමක් සිද්ධ කරනවා ස්වයං සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ ඒක දන්නවනේ ගැල්වානික් හේවවල ස්වයං සිද්ධ වෙනවා ඔහේ අපි පාඩුවේ ඉන්නවා එයාලා ඔහේ ඉබේ වෙලා වැඩේ කරලා දෙනවා. හැබැයි මෙතන අපි පිටිපස්සෙන් ඉඳන් තල්ලුවක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙතන බාහිරින් විද්‍යුත් ශක්තියක් සැපයීමක් සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් අපි දන්නවා ප්‍රධාන විදිහ අපි බැටරියක් යූස් කරනවා. මෙතන දැන් අපි කලින් එකේ කිව්වනේ ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩේ, ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේ ඔය විදිහට. මෙතන වෙන්නේ ළම අපි බැටරියක් සම්බන්ධ කරන නිසා ධනාග්‍රය ගහන ඉලෙක්ට්‍රෝඩය තියෙනවා නේද? ඒකට අපි කියනවා ඇනෝඩය කියලා. බැටරියේ ඍණාග්‍රය ගහන එකට අපි කියනවා කැතෝඩය කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රොලිටික් සෙල් එකක අපි ඇනෝඩය කැතෝඩය හොයාගන්නේ. හැබැයි ඇනෝඩය වෙන්නේ අර විදිහටම ඔක්සිකරණය, කැතෝඩය වෙන්නේ ඔක්සිහරණය. දැන් අපි දැන් මම මෙතන පෙන්නලා තියෙනවා ඔයාලට ප්‍රධාන වශයෙන්ම කතා වෙන පද්ධතියක් තමයි මේ ජලය විද්‍යුත් විච්ඡේදනය කරන පද්ධතිය. ඉතින් මෙන්න මේ රසායනික ඇටවුම, ඒ කියන්නේ ජලය විච්ඡේදනය කරන මේ රසායනික ඇටවුම මම ඔයාලට මේ විදිහට පැහැදිලිව පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන ඍණ අග්‍රයට සම්බන්ධයි. ඒක තමයි කැතෝඩය වෙන්නේ. එතන තමයි සිද්ධ වෙන්නේ ළමයි ඔක්සිහරණය. මෙන්න පැහැදිලිව පෙන්නලා තියෙනවා ඒ ඔක්සිහරණ රසායනික ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් පිට වෙනවා. මෙන්න බැටරියේ ධනාග්‍රයට සම්බන්ධයි ඇනෝඩය. එතන තමයි ඔක්සිජන් පිට වෙන්නේ. මෙන්න ඒකට අදාළ ඔක්සිකරණ රසායනික ප්‍රතික්‍රියාව පෙන්නලා තියෙනවා. ඉතින් ප්ලැටිනම් කූරු ඕන වෙනවා. ඇයි මෙන්න ගෑස් දෙකක් එක්ක ඩීල් කරන්නේ අපේ ප්ලැටිනම් කූරු ඕන වෙනවා. මෙතන අපි සොලියුෂන් එක විදිහට තනුක H2SO4 තමයි යොදාගන්නේ. කියන්නේ අපි අයන ටිකක් අපි අතින් දාලා මේ වැඩේට සහයෝගයක් දීලා තියෙනවා. ඒ විදිහට දැන්ට මතක තියාගන්නකෝ. ඉතින් මේ දෙකේ එකතුව තමයි වෙන්නේ සමස්ත ප්‍රතික්‍රියාව. ගැල්වානික් කෝෂවලට වෙනම එතකොට ඉලෙක්ට්‍රොලිටික් සෙල්ස් වලට නැත්තම් විද්‍යුත් විච්ඡේදී කෝෂවලට වෙනම කියලා ඊ සෙල් වලින් නැත්තම් විද්‍යුත් ගාමක බලය හොයන ඉක්වේෂන්ස් දෙකක් නැහැ. දෙකටම එකම ඉක්වේෂන් එක තියෙන්නේ ඊ කැතෝඩ් මයිනස් ඊ ඇනෝඩ්. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ සෙල් එකෙත් විද්‍යුත් ගාමක බලය නැත්තම් ඊ සෙල් හොයන්න බලන්න. පැහැදිලිව මේක දීලා තියෙනවා. ඉතින් මේක ගොඩක් තැන්වල ඔයාලගේ ඒ ලෙවල් ප්‍රශ්නවලදී අහන ඇටවුමක් ළමයි. ඒ විදිහට ඔයාලට තවත් විද්‍යුත් විච්ඡේද්‍ය සෙල්ස් ගොඩක් තියෙනවා, කෝෂ ගොඩක් තියෙනවා. බලන්න කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය සිද්ධ වෙන ඇටවුම ගත්තත් එතන සිද්ධ වෙන්නේ මේ විද්‍යුත් විච්ඡේදනයේ සෙල් එකක්මයි, ඒ කියන්නේ කෝෂයක්මයි. එතන ඇනෝඩේදී වෙන්නේ අර කොපර් කූරෙන් කොපර් 2+, ඒ කියන්නේ අයන ගැලවිලා යනවා. එතකොට දැන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන හින්දා ඒ කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් වෙන්නේ අර ඉලෙක්ට්‍රෝන එයාගේ නිපද වෙන හින්දා, මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන නිපද වෙන හින්දා එයා අරගෙන කොපර් තැන්පත් වෙන එක.
ඉතින් හිතන්නකෝ ඔයාලට ඕනි කියලා හැන්දක් අරගෙන ඒකට කොපර් තැම්පත් කරන්න. ඒක ඉතින් ඔයාලට කරන්න පුළුවන්. හිතන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් අරගෙන ඒකට ඇනෝඩයට ඔයාලා හොඳ කොපර් කූරක් ගහලා කැතෝඩේ වෙනුවට හැන්දක් එල්ලුවොත් ඔයාලට පුළුවන් හැන්ද වටේට ඔය කොපර් තැම්පත් කරගන්න. ඉතින් දැන් තව උදාහරණයක් තමයි නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන එක. එතන නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් යොදාගෙන නිසා කියන්නේ අපි කොප්ප අර මං කිව්ව විදිහට කොප්ප ඇනෝඩයට යොදා ගන්නේ නැහැ. ඒ හින්දා ඇනෝඩේ සිද්ධ වෙන්නේ මතකද අපි අර ජලයේ විද්‍යුත් විච්ඡේදනයේදී ගත්ත ඇනෝඩේ. ඒ විදිහට මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ කැතෝඩ් ඉදිරිය නෝමල් එකම සිද්ධ වෙනවා. එතකොට තව උදාහරණයක් ඔයාලට මම මෙතන පෙන්නලා තියෙනවා. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන තියෙනවා. එතන සිද්ධ වෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් අය නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. ඒ හින්දා වතුරත් නැහැ. මෙයාගේ අයන විතරයි තියෙන්නේ. එහෙනම් වෙන දෙයක් වෙන්න ඕනේ මෙයාගේ අයනවලට. ඉතින් මෙන්න මේ ආකාරයට ඇනෝඩේ කැතෝඩේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා ඔයාලට පෙන්වන්න හැකියාව තියෙනවා. ඔන්න ඔහොම තමයි ළමයි ඔයාලට මට කියලා දෙන්න පුළුවන් වෙන්නේ විද්‍යුත් විච්ඡේද කෝෂ ගැන. දැන් අපි ඉලෙක්ට්‍රෝඩ වලින් කෝෂ වලට ආවා. ඊට පස්සේ කෝෂ වලට ආවම අපිට සෙට් වෙනවනේ ස්වයං සිද්ද නැහැ කියලා. ඉතින් එතනිනුත් කෝෂ වර්ග දෙකකට බෙදෙනවා. අපි ඒක ගැන කතා කරා. දැන් මේ විදියට කතා කරලා ඉඳලා වැඩක් නැහැ. මොකද ඔය විද්‍යුත් විච්ඡේදන සෙල්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඒකෙන් හදන කෝෂ තියෙනවනේ. එතනින් අපි පිටින් බැටරියකින් වෝල්ට් එකක් දෙනවා. ඉතින් අපිට මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි දෙන වෝල්ටේජ් එක අපිට වැඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් මං කිව්වානේ අර හැන්දේ කතාව ගන්න කොපර් තැම්පත් කරනවා කියලා. ඒතකොට අපිට බලා ගන්න ඕනේ අපි සපයන වෝල්ටේජ් එකට කොච්චර කොපර් තැම්පත් වෙලාද අපිට ඒක ඕනේනේ. ඒ කියන්නේ දැන් හිතන්න සංශුද්ධ කොපර් අපි ගාව නැහැ. හැබැයි අපිට කොපර් රොඩ් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ විද්‍යුත් විච්ඡේද සෙල් එක හරහා ඔය ඇටවුම ගහලා කොපර් සංශුද්ධ ටික වෙන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන්නේ මොකක් හරි ජල්මරියක් කරලා කැල්කියුලේෂන් එකක් දාලා කොච්චර කොපර් තැම්පත් වෙනවද කියලා හොයන්න පුළුවන් නම් ඒක ඔයාලට වැදගත් වෙනවා. එහෙම නේද? ඔන්න ඔය කතාවේදී තමයි මයිකල් ෆැරඩේ එන්නේ. විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රමාණාත්මක ආකාරය ගැන කතා කරන්න යද්දී මයිකල් ෆැරඩේ ගැන අපිට කතා කරන්න වෙනවා. මොකද එයා තමයි මේ කැල්කියුලේෂන්ස් වලට එන්ටර් වෙන්නේ. ෆැරඩේ නියම දෙකක් තියෙනවා ළමයි. මම මෙතන ඒක පැහැදිලිව ඔයාලට ලියලා කරලා පෙන්නලා තියෙනවා. පළවෙනි එක. දැන් අපි විද්‍යුත් විච්ඡේදනය කරනවනේ. එතකොට අපි විද්‍යුතය කරන්ට් එකක් යනවා නේද? විද්‍යුතය මගින් ඉලෙක්ට්‍රෝඩයක් අසල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රමාණය ප්‍රතික්‍රියාවක් වුණානේ. දැන් අපි දැන් මෙච්චර වෙලා කතා කරේ ඇනෝඩේ අසල මේක වෙනවා, කැතෝඩේ අසල මේක වෙනවා එහෙම කියලා කිව්වනේ. අන්නේ ප්‍රමාණය විද්‍යුත් විච්ඡේදය තුලින් ගැලෝ විද්‍යුත් ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ. ඒ කියන්නේ ගලපු කරන්ට් ප්‍රමාණයට සමානුපාතික වේ කියලා එයා කිව්වා. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි ළමයි එයා කියනවා විද්‍යුත් විච්ඡේදනයකදී දැන් අපි එක එක විද්‍යුත් විච්ඡේද ද්‍රාවණ අරගෙන හැබැයි එකම කරන්ට් එක යවනවා. යවුවහම දැන් අර මං කිය කොපර් තැම්පත් වෙනවා එහෙම කියලා. ඒ වගේ ඉතින් දැන් කොපර් තැම්පත් වෙන්න පුළුවන්. මැග්නීසියම් තැම්පත් වෙන්න පුළුවන්. සෝඩියම් තැම්පත් වෙන්න පුළුවන්. එහෙම එහෙම විවිධ ඒවා තැම්පත් වෙනවානේ. අන්නේ තැම්පත් වෙන ස්කන්ධ වල ප්‍රමාණ ඒ ද්‍රව්‍යවල රසායනික සමාන ස්කන්ධ වලට සමානුපාතික වේ. ඒක ඉතින් හරිනේ. ඒ කියන්නේ කොපර් තැම්පත් වෙන ප්‍රමාණය නෙමේ මැග්නීසියම් තැම්පත් වෙන්නේ. ඒ ප්‍රමාණය නෙමේ සෝඩියම් තැම්පත් වෙන්නේ. ඒක තමයි දෙවණියට කිව්වේ. විද්‍යුත් විච්ඡේද ද්‍රාවණය තුලින් එකම විද්‍යුත් ප්‍රමාණයක් ලැබීමේදී මුක්ත වන ද්‍රව්‍යවල ප්‍රමාණයන් ඒ ද්‍රව්‍යවල රසායනික සමාන ස්කන්ධවලට සමානුපාතික වේ. ඔය දෙක යූස් කරලා ළමයි ඔයාලට මේ ගණන් හදන්න පුළුවන්. දැන් ඔන්න වැදගත් පොයින්ට්ස් දෙකක් ගන්නවා ෆැරඩේ නියම වලින් නියම දෙක. හරි. අනිත් වැදගත් පොයින්ට් එක තමයි ඔයාලා දැනගන්න ඕනේ කරන්ට් එකක්
දුන්නාම කියන අපි බැටරියක් දාලා කරන්ට් එකක් නෑවන්නේ. ඒකෙන් කොහොමද ආරෝපණ ප්‍රමාණය කියන එක ගන්න කියලා. මොකද අපි ආරෝපණත් එක්කනේ කෙමිස්ට්‍රි වල ඩීල් කරන්නේ කරන්ට් එකත් එක්ක නෙමෙයි. ඒකට ඔයාලා දන්නා මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් තියෙනවා. විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය කූලොම් වලින් ගන්න පුළුවන් ධාරාව වැඩි කිරීම කාලය ඇම්පියර් සෙකන්ඩ්ස් වලින් වැඩි කරලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ළමයි මට කියන්න ඉලෙක්ට්‍රෝන එකක ආරෝපණය කීයද මෙන්න මේ ගාන කූලොම්. එහෙනම් ඉලෙක්ට්‍රෝන මෞලයක කීයද? මෞලයකට තියෙන ගාන වැඩි කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. එතකොට ඔයාලට එනවා මෙන්න මේ ගාන මෞලයකට කූලොම් මෙච්චරක් කියලා. ඉතින් දැන් මේ ෆැරඩේ අයියාවනේ අපේ කතාවට. මේ ෆැරඩේ අයියා කියනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෞල එකක ආරෝපණය යා ෆැරඩේ එකක් කියලා කියනවා කියලා. ඒ කියන්නේ ෆැරඩේ එකක් කියන්නේ මෙන්න මෙච්චරක්. ඉතින් ඒක ලේසියට පාසුවර අපි කියනවා 96500 කූලොම් කියන්නේ ෆැරඩේ එකක් කියලා. දැන් හිතන්නකෝ සෝඩියම් ප්ලස් සෝඩියම් කරන්න ෆැරඩේ එකක් ඕනේ ආරෝපණ. හරි. එතකොට මැග්නීසියම් 2 ප්ලස් මැග්නීසියම් කරන්න ෆැරඩේ දෙකක් ඕනේ ආරෝපණ. හොඳයි. අන්න ඒ විදිහට ඔන්න ෆැරඩේ අයියා කතාවට ආවා. දැන් ඔයාලට මම මේක නිකන් මෙන්න මෙහෙමයි ගණනය කරන්නේ කියලා කිව්වට තේරෙන්නේ නැති නිසා මම හිතුවා ඔයාලට ප්‍රශ්නයක් අරගෙනම මේ ගණනය කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා කියලා. ඉතින් අපි යමු ඒ ගණනයට. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදා. හරි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ වලින් රසායනික ප්‍රතික්‍රියා මොකුත් ඇනෝඩය කැතෝඩය ඇසල වෙන්නේ නැහැ. අර අපි යොදා ගන්න ද්‍රාවණයෙන් තමයි මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. 25 ඩිග්‍රී සෙල්සියස් වලදී හා 1 KTM තත්ත්ව යටතේ තනුක H2SO4 ද්‍රාවණයක් තුලින් 1.5 ඇම්පියර් ධාරාවක් පැය 5ක් තුල යැවීමෙන් විද්‍යුත් විච්ඡේදනය කරන ලදී. ඇනෝඩය හා කැතෝඩය අතර නිදහස් වන වායු පරිමාව ගණනය කරන්න. මම ඔයාලට මේ ගණනය පියවරෙන් පියවර මෙන්න මේ ආකාරයට පෙන්නලා තියෙනවා. පළවෙනි පියවර ඇනෝඩය අසල මොකද්ද වෙන්නේ කියලා ඔයාලා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. දැන් මේක කිව්වනේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ එන ඉලෙක්ට්‍රෝඩ අමතක කරන ද්‍රාවණයක් ගැන කතා කරන්නේ. ඔයාලට මේ විස්තරේ කියද්දී මතක් වෙනවා මං වල්ක ජලයේ විද්‍යුත් විච්ඡේදනයක් මේකමයි නේද? එහෙනම් එතන උන ඇනෝඩය ඇසල උන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. දෙවනි පියවර කැතෝඩය ඇසල මොකද්ද උනේ? මොන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවද වෙන්නේ? අන්න ඒක ඔයාලා හොයන්න ඕනේ. ඉතින් එතන ඔයාලට වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ජලයට පුළුවන් මේ විදිහට ඔක්සිහරණය වෙන්න. මේ වගේමයි අපි දානවනේ තනුක H2SO4 ඒ හයිඩ්‍රජන් ප්ලස්ටත් පුළුවන් මේ විදිහට ඔක්සිහරණය වෙන්න. ඉතින් මේ දෙකෙන් මොකක්ද කියලා ඔයාලා හොයලා බැලුවොත් සාමාන්‍යයෙන් වතුර අර්ධව විඝටනය වෙන එකක්නේ. අර්ධ විද්‍යුත් විච්ඡේදයක් අපි කියවනේ නේද? දුබල විද්‍යුත් විච්ඡේදයක්. ඉතින් එහෙම කළාම දැන් මේ වගේ හොඳට කැඩෙන අයන තියෙන එකක් දාපුවා මේකෙන් H+ එනවා නම් මෙන්න මේ රසායන ප්‍රතික්‍රියාව හොඳට ප්‍රොමිනන්ට්ලි වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක තමයි කැතෝඩය අසල වෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කියලා. දැන් ඔයාලා දන්නවා ඇනෝඩය අසල වෙන්නේ මොකද්ද? කැතෝඩය අසල වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද කියලා. ඉතින් ඒ දෙක තුලිත කරලා, ඒ කියන්නේ මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක තුලිත කරලා ඔයාලට සමස්ත ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. ඉතින් පියවර තුන තමයි ස්ටොයිකියෝමීතියත් එක්ක නිවැරදිව සමස්ත ප්‍රතික්‍රියාව ලබා ගන්න එක. ඊට පස්සේ පියවර හතරට එන්නේ විද්‍යුත් විච්ඡේදනය වූ කාලය තුලදී ගලාගිය ආරෝපණ ප්‍රමාණය ගණනය. මං කිව්වා ඔයාලා මතක තියාගන්න ඕනේ කොහොමද විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්න කියලා. Q සමානයි IT, ධාරාව කොච්චරද කියලා දුන්නා, කාලය පැය 5ක් කියලා දුන්නා තප්පරවලට කන්වර්ට් කරගන්න, ඊට පස්සේ කූලොම් ගාන ආරෝපණ ප්‍රමාණය හොයාගන්න.
ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා ෆැරඩේ එක ෆැරඩේ එක කියන්නේ මවුල එකක ආරෝපණය නේද ඉලෙක්ට්‍රෝන මවුල එකක ආරෝපණය ඉලෙක්ට්‍රෝන මවුල එකක ආරෝපණය මෙච්චරයි නම් මෙච්චර ආරෝපණ ගානක තියෙන ඉලෙක්ට්‍රෝන මවුල ගාන හොයන්න පුළුවන් නේ ඒ කියන්නේ ඔයාලා මුළු ආරෝපණ ප්‍රමාණය ෆැරඩේ එකක ආරෝපණ ප්‍රමාණයෙන් බෙදුවොත් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුල ගාන ඔයාලට මේ විදිහට ලබා ගන්න පුළුවන් එක මවුලයකට ආරෝපණය මෙච්චරයි නම් මෙච්චර ආරෝපණ ගානකට ඉලෙක්ට්‍රෝන මවුල කීයද ඒක තමයි මේ හොයලා තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා මේ පද්ධතිය තුල සැරිසරපු ඉලෙක්ට්‍රෝන මවුල ගාන කීයද කියලා ඉතින් මෙතනින් එහාට ළමයි ඔයාලට තියෙන්නේ අර දෙවනි පාඩම රසායන ගණනේ ඒක යොදන්න මෙතනින් එහාට කිසියම් විද්‍යුත් රසායනේ පාඩට ගන්න නැහැ ඉතින් ගණනේ කිරීමක් පටන් ගන්න ඇනෝඩේ ඔක්සිජන් පරිමාව හොයන්න පස්සෙනි පියවරට තියෙන්නේ මවුල හතරකට ඔක්සිජන් එක මවුලයක් නම් 0.28ක් මවුලවලට ඔක්සිජන් මවුල කීයක් ඔයාට මේ පද්ධතියෙන් හම්බ වෙනවද ඒක හොයන්න ඔයාලා එතකොට ඔයාලට මේ මවුල ගාන එනවා මවුල ගාන දන්නවා ටෙම්පරේචර් ගාන දීලා තිබ්බා එතකොට ඔයාලට ප්‍රෙෂර් එක ගාන දීලා තිබ්බා ඒ ටික PV සමානයි NRT වලට දාලා V හොයන්න පුළුවන් මං ඒ ටික උඩින් උඩින් ඉක්මනින් ගියේ මේ රසායනික ගණනය පාඩමේ කොටසක් නිසා ඉතින් ඊට පස්සේ ඔයාලට 6 වෙනි පියවර විදිහට තියෙන්නේ කැතෝඩේ නිපද වෙන හයිඩ්‍රජන් පරිමාව හොයන්න ඒකත් ළමයි බලන්න අපි තුලිත කරපු ඉක්වේෂන්ස් වල ඉලෙක්ට්‍රෝන හතරකින් හයිඩ්‍රජන් මවුල ඔයාලට දෙකක් හම්බ වුණා එහෙනම් 0.28ක් මවුල ඉලෙක්ට්‍රෝන වලින් කොච්චර හයිඩ්‍රජන් මවුල ගානක් නිපද වෙනවද කියලා හොයන්න එතකොට ඔයාලට මවුල ගාන හම්බ වෙනවා ඒකත් PV සමානයි NRT වලට දාලා ඔයාලට V හොයන්න හැකියාව මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට විද්‍යුත් විච්ඡේදයේ ප්‍රමාණාත්මක ආකාරය හොයාගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි ඔයාලට තව වෙනස්කමක් ගැන කියලා දෙන්න තියෙනවා. කියන්නේ මම පොඩක් පොයින්ට් අවුට් කරන්නම්. ඒ කියන්නේ දැන් ගැල්වානික් කෝෂයයි විද්‍යුත් විච්ඡේදන කෝෂයයි සංසන්දනය කළාම ඔයාලට එකක් තේරෙනවා. ගැල්වානික් කෝෂ ගත්තහම ඒක ස්වයං සිද්ධ වෙනවා විද්‍යුත් විච්ඡේදන කෝෂ ගත්තහම ඒක ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අපි බාහිරින් විද්‍යුත් ප්‍රභවයක් යොදා ගන්නවා. නේද? අනිත් එක තමයි ඒ දැන් ගැල්වානික් කෝෂය ගත්තහම ඒකේ ඇනෝඩයේ ඔක්සිකරණය සිද්ධ වෙලානේ ඉලෙක්ට්‍රෝඩකට චාර්ජ් එකන්නේ ඔයාලට මතකයි නේද? එතන අයන රිලීස් වෙද්දි ඉලෙක්ට්‍රෝඩ් එකට ඍණ ආරෝපණයක් තමයි ආවේ. හැබැයි මේ විද්‍යුත් විච්ඡේදනය කෝෂ තුල වෙන්නේ අපි ඇනෝඩය කියලා ගත්තේ ධනට සම්බන්ධ කරපු අග්‍රයනේ. ඔයාලට මතකයි නේද ඒක? දැන් මේ මෙතන මම මේ පෙන්නලා තියෙන්නේ ධනට සම්බන්ධ කරලානේ. එතකොට ද ඇනෝඩය ධනව තමයි ආරෝපණය වෙන්නේ. මේකේ කැතෝඩය ඍණව තමයි ආරෝපණය වෙන්නේ. හැබැයි ගැල්වානික් කෝෂේ ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණයක් සිද්ධ වෙන දෙයක් සිදු වෙන නිසා ඔයාලට මතකයිනේ. ඒක ද ඉතන කැතෝඩය ධනව ආරෝපණය වෙනවා. ඔන්න ඔය දෙක පටලව ගන්න එපා. හෙමීට මේ වීඩියෝ එක අහලා මනසට දාගන්න. ඉතින් ඔය විස්තර ටික තමයි මට ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යුත් රසායන පාඩමේ ඔයාලට පොයින්ට් අවුට් කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න ඔයාලට මං අන්තිම පාඩමට කලින් පාඩම මෙන්න මේ විදිහට ඉවර කරනවා.